ධර්මදූත සේවය පිණිස රටවල් 9කට සංඝයා පිටත් කිරීම. ගෞතම බුදුසසුන බැබළ වූ අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තුන්වන ධර්ම සංගායනාව සමාප්ත කොට අනාගතයේ බුදුසසුන පිහිටන්නේ කවර ප්‍රදේශවලදැයි නුවණින් බැලූසේක. එකල්හි උන්වහන්සේට වැටහි ගියේ ඈත පිටිසර රාජ්‍යයන්හි බුදුසසුන පිහිටන බවයි. තෝරාගත් ඒ ප්‍රදේශවලට ඒ රහතුන් වහන්සේලා බුදුසසුන පිහිටුවීම පිණිස පිටත් කරවන ලද්දාහ. කාශ්මීර ගන්ධාර රටට වර්තමාන ඇෆ්ගනිස්තාන් මජ්ජන්තික මහරහතන් වහන්සේද, මහිස මණ්ඩලයට මහදේව මහරහතන් වහන්සේද, වනවාස ප්‍රදේශයට රක්කිත මහරහතන් වහන්සේද, අපරන්ත ප්‍රදේශයට යෝනික ධම්මරක්කිත මහරහතන් වහන්සේද, මහාරාෂ්ට්‍ර ප්‍රදේශයට මහාධම්මරක්කිත මහරහතන් වහන්සේද, යෝනක රට හෙවත් ග්‍රීකයන් වසන රටට මහාරක්කිත මහරහතන් වහන්සේද, හිමාල ප්‍රදේශයට මජ්ජිම මහරහතන් වහන්සේද, සුවන්න භූමි රටට සෝන සහ උත්තර යන මහරහතන් වහන්සේලාද පිටත් කොට යවන ලද්දාහ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්ෂූන් වන ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල නැමැති රහතන් වහන්සේලා අමතා ඔබ වහන්සේලා ඉතා රම්‍ය වූ ලංකාදීපයට වැඩමකොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවන්නට ඕනෑය කියා එකී මහරහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහ. එකල්හි මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා 12 වසරකි. උපතින් 32 වසරකි. වේදීස ගිරිහෙවත් සාංචියට වැඩම කිරීම. මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුසසුන කෙරෙහි ලංකාදීපවාසීන් පහදවනු පිණිස සුදුසු කල් බලා සිටසේක. ලංකාවේ දැන් සිටින මුටසීව රජු ඉතාමහලුය. ඔහුගේ පුත්‍ර වූ දේවානම්පියතිස්ස කුමරු ඊළඟට ලංකාවේහි රජබවට පත්වේවායි අදිෂ්ඨාන කළසේක. ලංකා රාජ්‍යයෙහි අලුත් රජෙක් බිහිවනතුරු ඒ කාලය අතර සිය ඥාතීන් දකින්නට අදහස් කළ මිහිඳු මහරහතන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේත් සංගරුවනත් වැඳ අවසරගෙන සිය පියාණන් වූ ධර්මාශෝක මහාධිරාජයාට දැනුම් දුන් සේක. ඉක්බිති, ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහත් භික්‍ෂූන් සතර නමත් ෂඩ්ඩභිඥාලාභී සුමන නැමැති මහා ඉර්ධිමත් සාමනීර රහත් නමද කැටුව ඥාති සංග්‍රහය පිණිස රජගහනුවර සිට දක්ෂිණාගිරි ජනපදයට වැඩි සේක. ඉල් මස සිට බක් මස දක්වා පාගමනින් වැඩි ඒ ගමනට 6 මාසයක් ගත විය. සිය මෑණියන් වූ දේවී කුමාරියගේ නගරය වන වේදීසගිරියට වැඩිසේක. එකල්හි මෞදේවිය සිය පුත්‍රයන් වහන්සේ ඇතුළු සංඝ පිරිස මහත් ගෞරවයෙන් පිළිගත්තාය. ප්‍රණීත දන්පැන් වළඳවා තමන් විසින් කරවන ලද සොඳුරු වේදීසගිරි විහාරය පිහිටි පර්වතයට වැඩම කර වූහ. ඒ වේදීසගිරි විහාරය අද හඳුන්වන්නේ සාංචිය යන නමිනි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩවිසූ කුටිය අදටත් එහි ඇත්තේය. මිහිඳු මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයන්. මිහිඳු මහරහතන් වහන්සේ විසින් අදිෂ්ඨාන කරන ලද සියලු කරුණු ඒ අයුරින්ම සිදු වූයේය. වේදීසගිරියෙහි වැඩහුන් උන්වහන්සේ මෙසේ අදිෂ්ඨාන කොට වදාළසේක. මාගේ පිය රජුගේ මෙහෙයවීමෙන් දෙවන පෑතිස් මහරජුට සිදු කෙරෙන දෙවැනි අභිෂේකෝත්සවය ඒ අයුරින්ම සිදු වේවා. පිය රජු විසින් යවන දූතයන්ගෙන් තුනුරුවන්ගේ ගුණ ඒ රජතුමා අසා දැනගනීවා. ලබන පොසොන් පොහෝදා ඒ දෙවන පෑතිස් රජු ලක්දිව අනුරපුරයේ මිස්සක පවුවට නැගීවා. ඒ දවසෙහිම අපිදු උතුම් ලංකාද්වීපයට යන්නෙමු. එකල්හි සත්දේව් රජු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඉදිරියේහි පෙනී සිටියේය. ස්වාමීනි, ලංකාවාසීන් උතුම් බුදුසසුනේහි පැහැදවීම පිණිස එහි වඩිනු මැනව. ඔබ වහන්සේ විසින් ලක්දිව බුදුසසුන පිහිටුවන බවට අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී වදාළසේක. බුදුසසුන කෙරෙහි ලක්දිව පහදවාලීමට අපිදු ඔබ වහන්සේලාට උපකාරී වන්නෙමු. මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ සොයුරියගේ දියණියකට බණ්ඩුක නමින් පුත් කුමරෙක් සිටියේය. මිහිඳු මහරහතන් වහන්සේ සිය මෑණියන් වූ දේවී කුමරියට වදාළ ධර්මයට සවන් දුන් බණ්ඩුක කුමාරයා අනාගාමී ඵලයට පත්ව අපගේ මහරහතන් වහන්සේ ළඟම වාසය කළේය.